අමා සදහම් සයිවේ සෙහිල්දියෙන් සූත්වන්නට තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුවදීර්ගායිවේවා. අද දවසේ මේ සූදානම සද්ධර්මසාගර සදහම් සාකච්ඡාව ආරම්භ කරන්නටයි. ඒ සඳහා, බෞද්ධයා මාධ්්‍යචාලයේ ගෞරණිය ආරාධනාවෙන් මෙමතුම් සදහම්ම්ඩ පියට වැඩමවා වදාල බියගම කොට්ටුන් කල්්‍යානිමාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථාන අදීශ්වර තිපිටකාචාරය සධර්මාචරය අවසරයි අපගේ පූජනීය දොළොස්සොල උදිදු දීරස්වාමීින් වහන්සේ සුපින්වත් හැම දෙන වෙන්වෙන් බෞද්ධයා මාධ්‍යචාලි වෙනුවෙන් ඉතාම ගෞරුවෙන් නමස්කාර පූර්ුවකෝ පිළිගනුලබනවා. අද දවසේ මෙවතුම් සදහම් කතිකාව සඳහා දායිකත්තේ දරුණු ලබන්නේ සුනිල් ආටිගල මහත්මා සාමිින්ද පුෂ්ම කුමාර මහත්මා ඇතුළු පින්වත් හැම දෙනා විසින්. සෑම අගහරවාදා දිනකම උදෑසන අටට බෞද්ධයා රූප හයිනියෝස්සේත් එදිනිමරාත්‍රී දහායට, ෞද්‍යාගුවන් විදලියඔස්සේත් විකාශනය කොළු ලබන සද්ධර්මසාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට අපගේ පින්වත්ස්වාමීින් වහන්සේට තාම ගෞරුවෙන් නමස්කාරපූරකෝ ආරාධනා කොට සිටිනා සුපින්වත් ඔබ හැමට උතුම් තෙරුවන් සරණයි. තෙරුවන් සතු සූවිසිම හාගුණ බලයෙන් සෑමදනාම නිදුක්වෙත්වා නීරෝගවෙත්වා, සුවපත් වෙත්වා සතවර්සාධික කාලයක් දිර්ගායුස ලබත්වා හැම දෙනාටම දියුණුව යහපත අභිවුරුද්ධිය, සැලසෙත්වා කියලා පළමුුවෙන්ම ආසිර්වාද ප්‍රාර්ථනා කරනු ලබනවා. වැඩසටහන මෙහේවනු ලබන විචිත්‍ර ධර්ම කතික පූජනීය, දෙල්වල සරණ සිරිස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරහි. වාසනාවන්ත කාරුණික සත්පුරුස පින්වත්නේ. බෞද්ධයාර රූපවාහිනිය මගින් විකාසනය වන මෙ සද්ධරම සාගරය සදහම් කතිකාවත බොහෝ දෙනාට ධරමය ඉගෙනගන්නට අවකාස ලැබෙන ඉතාම වටිනා කියන බැඩසටහනක්. සද්ධර්ම සාගරයෙන් විස්තර කරන්නේ කුමක්දකි ලපි හැම දවසකම මතක් කරලා දෙනවා. දම්ම පදේ තියෙන ගාතා වචනයක් වචනයක් ගානි පේලියක් පේලියක් ගානේ විස්තරාත්මකව පැහැදිලි කිරීම තමයි සද්ධර්මසාගරයෙන් සිදුකරනු ලබන්නේ ඉතින් සද්ධර්ම සාගරය ඉගෙන ගැනීම කියල කියන්නේ විස්තරාර්ථ සහිතව දම්ම පදය ඉගෙන ගැනීමයි මොකද බුද්ධ දේශනාව නිකාය පහක්තියෙනවා දීග නිකාය මජ්්‍යිම නිකාය අංගුත්තර නිකාය සංයුත්ත නිකාය කුද්ධක නිකාය කියලා ුද්දක නිකායකි ව්හම ග්‍රන්ථ පහලවක් තියෙනවාකුද්දක නිකායඒගන්න ග්‍රන්ථ පහළවෙෙන් එකක් තමයි දම්ම පදය කියන ග්‍රන්ථය ඉතිං ඒක නිසා එක ග්‍රන්ථයක්වත් බෞද්ධයෙක් විසින් හරි ටිගෙන ගන්නවනං ඒ ඔහුගේ ශාසනය පිළිබඳ අවබෝධයට මහෝපකාරි වෙනවා අනිමාරෙන්හ ඊළඟට අද මේ පින්කමේ දායකත්වය. සුනිල් ලාටිගල මහත්මා සාමින්ද පුස්්පකුමාර මහත්මා කියන පින්වත් පිරිසයි දායකත්වය.ඒ පින්වතුනු සතුරට පත්තෙන්ඩ. බුද්ධ ශාසනයේ තියෙන වටිනාමදේ ධර්මයයි. ධර්මයට වඩා වටින තවවස්තුවක් බුද්ධ ශාසනය තුළ නැහේ. ඉති ලෝකෙ කෙනෙකුට දෙෙන්ඩ පුළුවන් වටිනාම වස්තු අත් ධරමයයි. අද ඔබ සියගණනකට දහස් ගණනකට ලක්ස ගණනකට ඒ වටිනාම ධර්මය ලබා දෙන දවසක් මහා පින්කමක් කරගන්න දවසක්. ඔබේ මෙලොවටත් පරලොවටත් යහපත උදා වෙන දවසක් පවිදිහෙට සිත තුළ සනිටුහන් කරගන්න මේ ධර්මදානමය කුසලේ කාන්තකොට මග පල නිවණින් සැනසීමටම උපකාර වෙත්පා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගන්න. ඊළඟට අපි බලමු අදට නියමිත ගාථාව මොකද්ද කියලා. දම්ම පදේ පුස්්පවර්ගය ඇතම් පාලික්‍රමයට නම් පුප්ප වර්ගය එක පලවෙනි ගාථාවයි දෙවැනි ගාථාවයි තමයි අද විස්තර කරලා දෙන්නේ එක ගාථාව තියෙනවා කෝයිමං පටවින් විචෙස්සති යමලෝකංච ඉමං සදේවකන් කෝ දම්ම පදන් සුදේ සිතන් කුසලෝ පුප්පමිව පචෙස්සති බහෝම ලස්සන තේරුමක් තියෙන ගාතාවක් ගාථාවෙන් කරන්නේ ප්‍රශ්නයක් අහනක අහන කෙනෙක් නෑ බුදුරජාණන් වහන්සේම ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය තමයි කෝ ඉමං පටවින් විචෙස්සති ඉමං පටවින් කියන්නේ මේ පොලොව කියන එකයි. යමලෝකංච ඉමං සදේවකන් ඉළඟට කියනවා. සතරපායයි සදේවකං කියන්නේ දිව්‍යලෝකහයයි මනුස්සලෝකයක්ත් එතෙන්දි ගන්නව නමින් නැතිවුුණට මනුස්සලෝකයයි සහිත මේ පොළොව ක විචෙස්සති පොළොව කවුද ජයගන්නේ කියන අරථය සඳහන් කරලා. කවුද දැනගන්නේ කියන අරථය තමයි මේ ප්‍රශ්නය අර සතර අපාය දිව්‍යලෝ කහය මනුස්සලෝකය සහිත වූ මේ මහා පොළොව දැනගන්නේ කවුද කෝ ධම්ම පදන් සුදේසිතන් කුසලෝ පුප්පමිම පචෙස්සති ඊළඟට කියනවා මනාකොට දේශනා කරන ලද ධම්ම පදය දම්ම පදය කියල කියන්නේ බෝධිපාක්ෂික ධර්ම තිස් සත මල්කඩා රැස් කරන කෙනෙකු සේ කවද අවබෝධ කරගන්නේ කියලා හනවා දක්ස මල්කඩා රැස් කරන කෙනෙක්ු වගේ බෝධිපාක්ෂික ධර්ම අනු පිළිවෙලකට මන අවබෝධ කරගන්නේ කවුද කියලා ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්නයට පිළිතුරු තමයි දෙවැනි ගාථාව තියෙන්නේ දෙවැනි ගාථාව අලුත්වචන එකයි තියෙන්නේ ඇත්තටම ඒ තමයි සේකෝ කියන වචචනය සේකෝ කියල කියන්නේ මේ ශාසනය තුළ හික්මෙන තැනැත්තා සේක පුද්ගලව හත් දෙෙනෙක්කෙන් වා පසුගේ වැඩසටහ නේදී අපි ඒ හත් දෙනා පිළිබඳ සඳහන් කරන්නට එෙදන ඒ තමයි සෝතාපත්ති මාර්ගයේ ගමන් කරන කෙන, සෝතාපත්ති පලයට පත් ව කෙන, සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙන, සකදාගාමි පලයට පත් වූ කෙන, අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, අනාගාමි පලයට පත් වූ කෙන ඊළඟට අරිහත් මාර්ගයේ ගමන් කරන කෙන තමයි සේක පුද්ගලයෝ අත් දෙෙන මෙන්න සේක පුද්ගලයා විසින් තමයි මේ සතරපාය දිව්‍යලෝකය මනුස්සලෝකය සහිත මේ පොළොව අවබෝධ කරගන්නේ එවගේම දක්ෂ මල්කඩා රැස් කරන්නේකුසයේ බෝධිපාක්ෂික ධර්ම තිස්හත අවබෝධ කරගන්නෙ මේ සේක පුද්ගලයා විසිනුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඉතින් මේක බොහෝම ලස්සනට කියන්නේ පටවි කියන වචනය තමයි පධාන කරලා. පටවි කියන වචන තේරුම පොළොව කියන කයි. නමුත් පොළොව කියන වචනය මෙතනින් භාවිතා කලාට, මෙතැන්ඩි කියන්න මේ ආධ්‍යාත්මික මුළු ජීවිතය ම හඳුන්වන්ඩ භාවිතා කළ වචනයක් ඇත්තටම කෙටියම්ම කිව්වොත් මේ පොළොව කියල කියන්න මේ මහා පොළොව ගැන නෙමේ මහපොළොවත් පොළොව තමයි නමුත් මෙටෙඩිැ ජීවිතයටයි පටවි කියලා ජීවිතය තුළත් තියෙන රූපයට විතරක් නෙවෙයි මේ ගාථාව පටවි කියල කියන්නේ ජීවිතය තුළත් තියෙන රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංච උපාදාානස් කන්දයටම තමයි මේ ගාථාවදි පටවි කියල කියන්නේ. ඉතිං ඒක නිසා මේ ගාථාවදි පංච උපාදානස් කන්දය ඉතාම පැහැදිලිව විස්තර කරලදීම කළ යුතුයි. ඒ පළමුවන එක තමයි පය කියන්නේ කුමක් ද කියලා විස්තර කරලා දෙන්නට වස්යයි රූප කියන වචනයට විස්තර තියෙනවා රුප්පන ලක්කනංරූ පං කියල කියනවා. රුපන ලක්කනං රූපන් කියල කියන්නේ නැසීම ලක්ෂන කොටඇති දෙය රූපයයි නැසීම කියන විනාසවීම කියන එකන අවසන්වීම කියනකන කැඩෙන්න බිඳෙන ස්භාවය, නැසෙන වෙනසෙන සභාවය ලක්සන කරගෙනඒ ලක්සන කරගෙන කිව්වට ඒ භාසාාවත් එෙක් අපිට නොතේරෙන්න්නට පුළුවනි. එකන යමක් තුළ නැසෙනවැෙනසෙන කැඩෙන බිඳෙන ස්භාවය තියෙනවනන්. අන්නේදය හඳුන්වන්නට තමයි කියලා කියන්නේ ඒක තවදුරටත් තේරුම්ගන්්ඩ වචචන කීපයත් දක්වලා තියෙනවා වචචන කීපයත් දක්වලා තියෙනවා ධර්මය තුළ ඒ තමයි කුප්පන කියන වචචනය කුප්පන කියන වචන හරියට තේරුුණොත් රූපය කියන මකද්ද කියලා තේරුම් ගන්න පුළුවනි කුප්පන කියන්නේ කිපෙනවා කියන එකයි පෙනවා කියන වචනය ඔබට තෙරෙන්නට ඇති කියලා අපි හිතනවා කල්පනා කරනවා. දැම්බලන් අපිට වරින් වර සෙම කිපෙනවා වාතය කිපෙනවා පිත කිපෙනවා. අන්නේ වගේ එක පාර්ට වෙනස්වීමකට පත්වෙනවනි කිපීමකට පත්වෙනවනි ඒ සභාව ඇති දෙය තමයි රූපය කියල කියන්නේ. ගට්ටන ගැටෙන සභභාව ඇතිදේට තමයි ය කියලා කියන්නේ තවත් දිහකකි . ඉර්වාසේ පීලන පෙළෙන සභාවය පෙළෙන සභාව ගැන පීඩාකාරී සභාවය වද දෙන දුදන කරදර කරන බාදා කරන හිරි හැර කරන ඉන්සාකරන සභාවය බලන් රූපය තුළ තියෙන්නේ ඒ සභභාවයමයි ඇත්තටම මේ රූපය කියන්නේ පුදුම කරදරයක්න පුදුම වදයක්න දු බාධාවක් පුදුම පීඩාවක් පුදුම අසහනකාරී බවක් හරිම බේදනාව ලබා දෙන දෙයක් රූපය කියලා කියන්නේ මේ වසංගත කාලෙත් අපිටකි තාම් ප්‍රබලව තේරෙනවානනි මේක රැකගන්නෙක් කොච්චර කරදරයක්ද බාධාවක් දෙකින එක මේ රූපය ඊළගට රූපය කියන වචන තේරුම් ගන්න තවත්වචනයක් දක්වළ තියෙනවා භිද්ජන කියලා බිඳෙන සභභාවයෙන් යුතු දෙය මේ වචන කීපයක් දක්වලාති එන්නේ මොකට ද එක වචනයක් හරිතේරුුණුත් ඇති රූපය කියන්න මොකක්ද කියල තේරුම් ගන්නට. ඊළඟට තවත් මේ පොතේ දක්වනව ඊළඟට සූත්‍රපාටයක් රූපය ගැන විස්තර කළ. ඒ සූත්‍රපාට ඇත්තටම සඳහන් වෙන්නේ කජ්ජනීය කියන සූත්‍රයේ පංචි උපාදානස්කන්දේ වචන පහ විස්තර කරලා තියෙන්නේ සූත්‍රපිටකේ කජ්්‍යනීය කියන සූත්‍රය සංයුත්ත නිකාය තුන කියන ග්‍රන්ථය කන්ද සංයුත්තය ඒක තමයි රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන වචන පහ විස්තර කරලා තියෙන සූත්‍රය, වචන පහ කියන්නේ උපාදානස්කන්දය ගැන ගැඹුරු විස්තරයක් නෙමේ. අර වචනවල අරථය පැහැදිලි කරපු ටිකක් දීර්ග සූත්‍රයක්හරිම වැදගත් දේශනාවක් කජ්ජනීය සූත්‍රය කියන එක. ඉතින් ඔය කජ්ජනීය සූත්‍රයේ රූපය ගැන විස්තර කල්ලා තියෙන කොටස මේ පොතට ඇරගෙන තියෙනවා. ඒ සූත්‍ර පාටය දක්වනවා. කිංච භික්කවේ රූපංවදේත, බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මහනෙන කුමක් නිසා රූපය කියලා කියනවාද තවත්කිව් සරලව රූපය කියන්නේ ඇයි රූපය කියන්නේ මොකද රූපය කියන්නේ මොකක් නිසාද තතාගතයන් වහන්සේම ප්‍රශ්නයක් අහලාඒ භාග්‍යවතුන් වහන්සම පිළිතුරු ලබා දෙනවා රපපතීතිකෝ භික්හවේ තස්මාරූපන්ති වුච්චති. මහනනිි නැසෙන බැවින් රූපය කියා කියනු ලබනවා. රුප්පති කියන නැසෙනව කියන එකයි. නැසන නිසා රූපය කියා කියනු ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේම ආයෙමත් ප්‍රශ්නයක් කහනවා. රුප්පතීති කෝ බික්කවේ රූ පන්තිවිච්චති කුමකින් නැසේදේන පිරුප්පති කුමක නැසේද කියල උන්වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්නයක් කාල උන්වහන්සේම පිළිතුළු දෙනවා නැසෙන්නේ කුමකින්ද කියන මේ කාරණාව පැහැදිලි කරනවා. සීතේනපිරුප්පති සීතලයෙන්ද නැසයි උන්හේන පිරුප්පති උස්නත්වය නිසාද නැසෙයි ජිගච්ඡාය පිරුප්පති කුසගින්න නිසාද නැසෙයි පිපාසාජ පිරුපපති, පිපාසය නිසාද නැසෙයි ඉට පස්ස වචන කීපයක් එකට කෙන ඩන්ස ඩන්ස කියල කියන්නේ දැහැලේ බොන මැස්සන්ගේ විපත්වලින්ද. මේ නැසෙනව කියන්නේ වෙනස්වෙනවා කියන එකයි. මකස මකසකැන මදුරුවන්ගෙන්ද. වාත කියල කියන්නේ වාත රෝගවලින්ද විසේෂයෙන් වාතකිවාම සුළඟගත්තා ඉතිේ. මෙතැදි වාත රෝග ප්‍රදාන කොටගන්නවා. එක හොඳට මත ෙතියාගන්ඩ. වාත රෝගවලින්ද. අ බාහිරවාතයට අමතරව වාතාබාධ කියලා අපි කියන්නේ වාත රෝග, වාතරෝගසුවක් තියෙනවන සරීරය තුළ වැළඳෙන. අන්නේ වාතරෝගවලට තමයි වාත කියල කියන්නේ වාතරෝගයන් ගෙනුත් නැසීම සිද්න වෙනවා. ආතප ආතප කියල කෙනෙ අව්ුව කියන එකයි. අවව නිසත් වෙනස්වීමට පත්වෙනව රූපය. සිරින්සප සිරිින් සැප කියල කියන්නේ දීර්ගජාතීන් දීර්ගජාතීන් කියන්නේ සරපයන් කියන එකයි. පත්තෑ ගෝනුසු නයි පොළොංගු මේ වැනි මා පිලා මේ වැනි සර්පයන් නිසාද සම්පස්සේන පයඔවුන්ගේ ඉස්පර්සයෙන්ද රුපති නැසයි. අන්න එම නැසෙනවා කියන අරථයෙන් තමයි රූපය කියන්නේ කියලා දේශනා කලා. මෙ නැසෙනවා කියන්නේ විනාසය කියන එක වෙනස්වීම කියන එක. ඟට අපි මේ කක්ගානය මේ පොත්තේ බොහෝම ලස්සනට විස්තර කල්ලදීලා තියෙනවා. ඉස්සැල්ලාමකිව සීතේන පිරුප්පති කියලන. එක රුප්පති කියන්නේම කදද විනාසය විකාරය වෙනස්වීම කියන අර්ථයයි. ඉසළම්ගේ සීතල නිසා වෙනස් වෙනවා. සීතල නිසා සිදුවන වෙනස්වීම ප්‍රකටවම දකින්නට තියන්නේ. ලෝකාන්තරික කියන නරකයේ. හොඳට මතගිති ආගන්ද. සීතලෙෙන්මට වෙනස්වීම ප්‍රකටවම තියෙන්නේ ලෝකාන්තරික කියන නරකයේ. සක්වලවල් තුනක් අතර එක ලෝකාන්තරික නරකයක් පිහිටා තිබෙනවා. සක්වලවල් තුනක් අතර එක ලෝකාන්තරික නරකයක් පිහිට අතියෙනවා. උසින්, යොදුන් අටදාහක් වෙනවා මේ ලෝකාන්තරික නරකය ඒ වගේම ලෝකාන්තරික නරකයට පොළොවක් නෑ එක තමයි ඒ නිරයේ තියෙන විසේසත්වය ඇ සක්වලවල් තුනක් අතර නෙ තියෙන්නේ සක්වලක් කියලා කියන්නේමු කද්ද කියලා දන්නවන මේ පෘථවයක්ක් වගේ එකක්න සක්වල මේ පෘථවිය කියලා අපි කියන්නේ මේවා තුනක් අතරිති මේ තුනක් අතර පොළොවක් තියන විදිහක් නෑනේ නිකං ආකාසයන තිය අභ්‍යාවකාසයනේ තියෙන ඇත්තටම. ඉති ලෝකාන්තරික නරකයට පොළවක්නේ. උසිංය අටදහසක් උසයොදුන් පොළොවක් නැත ඒවගේ උඩ චන්ද්‍රයා සූර්යා කිසිමාලෝකයක් දකින්නට නැත. මේ උඩින් චන්ද්‍රයාපායනව පෙනෙන්නෙත්නෑ සූරි මණ්ඩලය පායනවා පෙනෙන්නෙත්නෑ තරු කැට දිලනව පෙනෙන්නෙත්නෑ මේ නිරයට කිසිම ආලෝකයක් ඇත්තෙම නැහැ. එ වගේම ඒ නිරය හැමදාම ගන අන්දකාරයෙන් යුතුවයි පවතින්නේ. තද ගන අන්දකාරයෙන් යුක්තයි. උපදින සත්වයන්ගේ සරීරජ ගෞ තුනක් පමණ වෙනවා උපදින සත්වයන්ගේ ප්‍රමාණය ගෞ තුනක් පමණ වෙනවා දැන්නම් අපි කැන සැතපුම් හතරක් ගෞව් එකයි ගෞවක් කියන සැතපුම් හතරක් කියලනෙ ඊට පස්සේ ගෞ් හතරක් යොදුන්න එකයි එම තමයි දැන් චක්්‍රය කියන්නේ බැ ඒම ගත්තහම බව්වක් කියන්නේ යොදුනක් යැන විශල දුරක්. ඒ වගේම ඒ ගැනත් ටිකක් විමසා බලන එකත් වටිනවා. දැන් අපි දන්නවා හිමාල මහා පරවතය. ඒ පරවතයේ උසම තැනත් දැන්්‍ර වෙනකොට හොයාගෙන තියෙන මැනලත් තියෙනවා. එතනට උස කොපමණද කියලා මංහිතනි හැම කෙනෙක්ම දන්නවා. නමුත් පොළොවෙෙන් උඩටම අප පැරණිග්‍රන්ථවල සඳහන් වෙන උසට වඩා බොහො අඩු ප්‍රමාණයක් තමයි දැන් මැනලා ලැබිල තියෙන උසප්‍රමාණය. ඉතිං ඒ අනුව පෙනෙනවා සමහර විට ඒ කාලෙ භාවිතා කළ මේ ගෞවේ යොදුේ යොදුන අපි මේ භාවිතා කරන අරථයෙන් නෙවෙයිද ඊට වඩා අඩුදුරකින් භාවිතා කළහද කියනෙ එක විමර්සනයට ලක් කළ යුතුයි කියලා හිතෙනවා එදේශනා කල්ලා තියෙනවා සමහර වර්තමාන්‍ය දේවලුත් එක්ක සංසන්ධනය කරලා බලන විට මමේ ගැන ගොඩක් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේෙ නැහැ. කෙසේ නමුත් ගෞ තුනකතරම් සරීරයක් තියෙනවා මේ සත්වයන්ට. එ වගේ මේ සත්වයන්, වවුලන් වගේ මේ සත්වයන් බවුලන් වගේ නියපොතුවලින් එල්ලිලා ඇස් යටට යොමු කරගෙන සිටින්නේ. වවුලනුත් ඉන්න එහෙමනි නියපොතුවලින් එල්ලිලා යට පොළොවදිහා බලාගෙන තමයි වවුලනුත් එෙලිලා ඉන්නේ. මේ සත්වයනුත් ඒේ වගේ එල්ලිලා ඉන්න තැනින් සමහර වෙලාවට ගිලිහිලා පටෙනවා. වැටුණ හම එල්ලිලා ඉන්න තව සතෙකුට අ වවුලෙක් වගෙල්ලිලා ඉන්න ව නිරිසතෙකුටයාව අහු වෙනවා. ඉඩ පස්සේ කෑමක් ලැබු නාහාරයක් ලැබුණ කියලා ඒ නිරි සතාහිත නමුකද කරුවලේ පේන්නේ මේ මේ ලෝකයේ මින්න කෙනෙක් මේ මාත්‍ය එෙක් ඉන්න කෙනෙක් මේ අපිත් එෙක් ඉන්න කෙනෙක් වැටනෙකිලපෙන්නේ මන් හැර වෙනය ඉන්නවද නැද්ද කියලවත් තරියට හොයාගණ්ඩ බෑනිි කෑකෝ ගහන ැව් නොත්නම් හිතා ගණ්ඩ පුළුවන් වෙන ඉන්නව ඇති කියලා. නමුත් ඉතින් නිරේ තියෙන දුකත් එක්ක එච්චර දෙයක්වත් තේරුම් ගණ්ඩ තරමට නිදහසක් නෑ සැනසිල්ලක් නෑ හිතට මහා දුක්විදින වේදනාමිදි නිස්ථානයක් නේ. අර කෙනෙක් වැටුනෙ හැටිය මනික් සත්වයන්න එයා වල්ලගන්නවා. අපිට ආහාරයක් ලැබුණා කියලා හිතාගෙන. ඔහුුව කෑලි කෑලි වලට කඩලා කෑලි කෑලි වලට කඩලා අනුභව කරන්නට උත්සහ කරනවා එම අහුුණනොත් ඉතින් කාලධනවා. ඒ මහුනේ නැත්තං එහෙම කෑලි කෑලිවලට කැඩුනට පස්සේ ඒයාලට අහුනේ නැත්තං හුළඟක් කමනවයිහි ඒ හුළඟට උපමාවක් කියනවා එ ම හුුණේ නැත්තන් එම හරියට හුළඟට වැට මී අඹ පලයක් වගේ හුළඟට වැටෙන මී අම්ඹ පලයක් වගේ එය වතුරට වැටෙනවා. මේ මේ නිරයට පොළොවක් නැතිවුනාට ජලයක් තියෙනවා හැබැයි ඒ ජලයට වැටෙනවා ඒ ජලය තද සීතලෙන් යුක්ත ලුණු ජලය මුහුදුු ජලය තමයි එහි තියෙන්නේ. ඒ ජලයට වැටෙනවා සමගම ඒ තැනැත්තගේ තද සීතල නිසා සම්මස් ඇට නහර කැබලි වලට කැඩෙන තරං සීතලයි ඒ කැඩිලා පිටි ගොඩක් වගේ වෙනවා. එකන සරීරය කුඩු වෙලා කෑලි කෑලිවලට කැඩිලා සරීරය පිටි ගොඩක් වගේ වෙනවා ඒ නිරඒ ජලයට වැටෙනවස් සමගම ඒ වගේම පට පට යන සබ්දයත් නගමින් දිය වෙලා යනවා මෙන්න මේක තමයි මේ නිරයේ තියෙන දුක ලෝකාන්තරික නරකය තිේ නරකය ගැනත් තිගෙන ගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණ මේ ගාථාව මුල්කරගෙන එනම් සීතලෙෙන්මන පීඩාව ප්‍රබර්ලවම තියෙන්නේ ලෝකාන්තරික නරකයේ සක්වලවල් තුනක් අතර තමයි ලෝකාන්තරික නිරයක් පිහිටලා තිබෙන්නේ ඊළඟට දක්වලාති ඔය අයිස් වැටෙන රටවල්වල හිම වැටෙන රටවල්වල මෙ සීතලෙෙන්මන පීඩාව විනාසය දකින්නට ලැබෙනවා ඒවාගේම සීතල ඉරුත්තුවලද අපිටස් සීතලෙන් වන විනාසය යම් පමණකට දැනෙනවන අධික සීතල නිසා කොච්චර රූපයේ වෙනස්වීමක් පීඩාවක් සිද්ධ වෙනවද කියන කාරණාව අපිටත් තේරුම් ගන්නට පුළුවන් කමලැබෙන බලන්න සීතල වඋනහම සමහරවෙලාට හිරි ගඩු පිපෙනවා අතපය වකුටු කරගෙන ඉන්න හිතෙනවා එවාගේම නිදාගන්න හිතනවා හොඳට පොරොවා ගණ්ඩ හිතෙනවා ඒ වගේ ලොකු වෙනස්වීම් සිද්ධ වෙනවා. සීතල නිසා රූපේ ලොකු වෙනස්වීම් සිද්ධ වෙන මුත්‍රාපිට වෙන වාරගණන වැඩිවෙනවා. ජලයපානය කරන්ඩ අවශ්‍යතාවය සමහර විට අඩුුවෙනවා සීතල වෙනකොට වගේ නොයෙක් වෙනස්කම් සිද්ධ වෙනවා. ඊළඟට උන්හේනපිරඋප්පති. උස්නත්වය නිසාද වෙනස්සේ. උනත්ව එෙන් වන වෙනස්වීම ප්‍රබේලවම තියන්නේ අවිච්චි මහා නිරය තුළයි. සෑම නිරයකම ස්භාවය පිළිබඳ උබහල ඇති කියල මම හිතනවා. ඔය අටමහා නිරයයම ස්භාවය තමයි චතුකන්හෝ චතු ද්වාරු එකයන්නේ හරි හතරැස්වයි නිරය පිහිටල තියෙන්නේ. දොරටු හතරක් තියෙනවා. ඒගේ යොදුන් සීයක් දිගයි යොදුන් සීයක් පලලයි යොදුන් සීයක් ුසයි සම සතරැස් මේක බිත්තියකින් හටගන්න ගිනිජාලාව අනික් බිත්තිය දක්වාම ගමන් කරලා ඒ බිත්තියේ වැදෙනවා එකන් උදාහරණයක් එවොත් නැගෙනහිර බිත්තියේ හටගන්න ගිනිජාලාව යොදුන් සීයක් දුර ගමන් කරලා බටහිරබිත්තියේ වැදෙනවා. එළට බටහිරබිත්තියේ හටගන්න ගිනිජාලාව යොදුන්සීයක් දුරගමන් කළ නැගෙන හිරබිත්තිේ වැදෙනවා. මේ විදිහට උතුරුබිත්තියෙන් දකුණු බිත්තියෙන් ඒවයනුත් ගිනිජාලා හටගන්නවා. උඩ පියනෙන් සහ පොළවෙෙන් උඩිින් යටින්ඒ දෙකනුත් ගිනිජාලාවන් හටගන්නවා. ඉතින් මහා ගිනිජාලා හයක් තමයි මහා නරකයක් කියල කියන්නේ ඒ නරේ ඒ නිරය ඉපදන ඒ ගිනිජාලාවලින් පිච්චමින් අප්‍රමානවත් දුක්වේදනාවන් බිඳින්නවා ඉතින් මේ අවීචි මහා නිරය තමයි වැඩි මආයුස තියෙන නිරය ඉති ඒ නිසා අවීචි මහා නිරේ තමයි උස්නයෙන් පීඩා ලබන්ඩ වැඩිම කාලයක් පීඩා ලබන්්ඩ තියන තැන අවීචිමහා නිරයේ තමයි උස්ණයෙන් වන පීඩාව ප්‍රබලවම තියන්නේ කියලා ධර්මයේ සඳහන් වෙලා තිබෙනවා. එ වගේම එ ඒ ඇරුණහම කාන්තාර ප්‍රදේශවලත් කාන්තාර ප්‍රදේශවලත් උස්ණයෙන්වන විනාසය ඉතාම ප්‍රබලව දකින්නට තිබෙන මමේ කාන්තාර සහිත ප්‍රදේශවෙලත් එය දැකගන්නට තියෙනවා. ඊළඟට තවත් විස්තර කරනවා ඊළඟ වචනේ ජිගච්ඡායපි රපති. බඩගින්නෙන් විනාසවේ. බඩගින්න නිසා වෙනස්වේ පීඩාවට පත්වේ. බඩගින්නෙන් වන විනාසය දකින්නට තියන්නේ ප්‍රබර්ල විදිහටම කොහේද. බඩගින්නෙන් අධිකම පීඩාවට පත්වෙන සරීර තියෙන්නේ. පෙරේතලෝකය තුළයි. පෙරේත ලෝකය තමයි. සමහර ප්‍රේතයෝ ඉන්නවා බුද්ධාන්තර දෙකතුනක්වත් කැද බට්ටිකක් නොලබෙන. අහාරය පිණිස සෙම සොටු සැරවලේ දහඩිය මලමුත්‍ර කැහි වැනි දෙයක්වත් නොලබෙන ප්‍රේතයෝ සිටිනවා. බුද්ධාන්තර දෙක තුන කුසගින් ඉන්න ප්‍රථයෝ ඉන්නවා කියකෙ වහම. එච්චර කුසගින්න නිසා පීඩාවිදින තවත් ලෝකයක් ලෝක දහතුව තුළ නැහැ. නම් ප්‍රේත ලෝකය තමයි කුසගින්නෙන් වන පීඩාව, රපයට කුසගින්නෙන් වන සරීරයට කුසගින්නෙන් වන පීඩාව ප්‍රබලවම තියෙන්නේ මේ ප්‍රේතලෝකයේ කියලා හොඳින් තේරුම්ගන්න ටෝනි. සමහර ප්‍රේතයොයින්න ආහාරපාන හොඳින් ලැබෙන ප්‍රේතයොත් ඉන්නවා. නමුත් වැඩිපුර ප්‍රේතයෝයින්නේ ආහාරපාන ලැබෙන්න්නේ නැති ප්‍රේතකොටස් සින්නවා. ඊළඟ එක තමයි, ඒ ප්‍රේතයන්ගේ ස්වභාවය ගත්තහම ඒ ප්‍රේතයන්ගේ ස්භභාවය ගත්තහම එයාලගේ කුස හරියට සිදුරු සහිත ගහක් වගේ සිදුරු තියෙන ගසක් වගේ ඒ සත්ත්වයන්ට සිදුරු තියන ගහක් වගේ සිදුරු තියන භාජනයකට වතුර ටිකක් දෙම්මත් රැඳෙන් ෙත්නයනනි සිදරුවලින් ඉවත්වල යනවානි ඒගේ මේ සත්වයන්න ආහාරපාන ගත්හත් වහාම නැවතකුස ගින්න දැනෙන්ටත් පටන් ගන්නවා. ඒවගේ කැඳ ස්වල්පයක්වත් නැතුව සමහර බොහෝ ප්‍රේතයන් තමඟ ජීවිත කාලම නිරහාරව දුක්විඳලත් මරණයට පත්වෙන බොහෝ ප්‍රේතයනු සිටිනවා. ඊළඟට පිපාසාය පිරුප්පති. පිපාසය නිසාද වෙනස්වීමට පත්වේ. පිපාසය නිසා සිදුවෙන වෙනස්වීම ප්‍රබලවම තියන්නේ කාලකංජක කිය අසුර කොටසේ අසුර අපායේ. කාලකංජකසුර අපාය තමයි පිපාසෙන් වන පීඩා බොහෝ කොට තියන්නේ. එහි සමහර අසුරයන් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දිවතෙමෙන තරංවත් ජලය ස්වල්පයක් නොලබා දුක්විඳනවා. පැන්ටිකක් බොන්න ඕනි වතුර ටිකක් බොන්න ඕනි කියලා වතුර සොය සොයා ඇවිදින අසුරයන් සිටිනවා දවසක් අසුරයෝ පිරිසක් වතුර හොයාගෙන ගංගාවක් සමී පේට ගියන් ගංගාව වැලි තලාවක් විදිහට පෙනුන මේ අසුරයින්ට වැටහුණෙත් වැලිතලාවක් විදිහට ඒවගේ මේ අසුරයන් මුහුඳ ළඟට ගියොත් වතුර හොයාගෙන මුහුද ගල්තලාවක් වගේ පෙනෙන්නට පටන් ගන්නවා එච්චර අකුසල කරමයක් තියෙන්නේ කාලකංජ කසුරයෙක් තමන්ගේ පිපාසය සංසිඳවාගත නොහැකිව යොදුනක් තරම් ගැඹුරහා පලල ඇති ගංගා කියන ගඟට බැසගත්තා. ගංගාගඟ දැන්නම් යොදුනක් පලලනෑ ඇත්තටම. ගංගා ගඟ හරහ පාලමතියනෙත් කිලෝමීට හතයි දසම පහයි. මහත්මා ගාන්දි සේතු කියෙන නම් කරලා තියෙන. කැටියෙන්ම කිවොත් කිලෝමීට හතක් විතරන පල ගංගා ගගේ දැනට. ඒ කාලෙත්තිතිං. කිලමී දාසයක් පලල ගඟක් තිබ්බ කියල හිතන්නත් තමහරුයි සමහරිට අධික වනාන්තර තිබ්බෙ තිබුණ නිසා එච්චර එකක් තිබනද වෙන්න පුළුවන් ඇබැයි මේ ගැඹුරත් තිබන කියනවන යොදුනක් ඉතිං ඒක නිසා මෙන්න මේ යොදුන කියන ගණන ඒකාලෙ භාවිතා කළ එක්තරා මම්මක්ම තමයි ඇබැයි එමම්මට අපි මේ හොයාග නර්ථකථනය පිළිබඳව විමසිලිමත්ව බලන පිළිබඳ අර්ථය නිවැරදිද කියලා සොයනකනං ඉතාම වැදගත් කියලා හිතෙනවා. ඉතාම ප්‍රයෝජනවත්තෙයි කියලා හිතෙනවා. මේ යොදුනේ සීමාව පිළිබඳ හරියටම සොයා දැනගැනීමනම් වටිනවා කියන කාරණාව ස්විමසීමට ලක් කළ යුතු දෙයක්. එය විවේචනය කලායයිමා විවේචනයටනොුව, බ විමසීමට ලක් කළ යුතු දෙයක් ඇැයි කියලා සිතෙනවා සැබැමින්ම. ඉති මේ ගංගා කියන ගඟට බැස්සා සුරයෙක්. බැස්සහම ඔවුගිය හැම තැනකම වතුර හිදිලා දුම් නැගෙන්නට පටන් ගත්තා දැවෙන පොළොවක වගේ දුම් නැගෙන්නට පටන්ගත්තා. රත්තු ගල් තලාව කැවිදිනෝ වගේ දැනු න ගගේ ඇවිදින කොට යට වතුර දැනෙ එනෑ සැබමින්ම ඊට පස්සේ එහ වතුර හොයමින් එහෙ මේ ඇවිදිමින් ඉන්නකොට රය අවසන් වෙලා පහන් වනා පහන් වුනා කිය එලිවුනාා උදෑසන වුණ උදෑසන පිඩු සිංගා වැඩම කරන තිස්නමක් පමණ ස්වාමින් වහන්සේ ලොහු දැක ඔබ කවරෙක්ද කිය ලැහුව ස්වාමී නිමම ප්‍රේතයෙක් කියල කිව්ව ඔබ මේ කුමක්ද කරන්නේ ඒ අවස්ථාව කියනවා ස්වාමීනි පැන්ටිකක් බොන්්ඩහෝ එෙනවා. ස්වාමීන් වහන්සල කිව්වා මේ ගඟ දියෙන් පිරිලා ඉතිරිලා යද්දි මොනවද මේ කියන්නේ කියලා. තැන් අදනංගඟක් ළඟට ගිහිල්ලා මොකද කරන්නේ හුව හම බොන්්ඩ පැන්ටිකක් හොයනවක ව හම් පුදුම වෙෙන්ඩ දෙයක් නෑ. මොකද දැන්තියන ගඟකවතුර බොන්්ඩවත් මුුණ හෝද ගණ්ඩවත් අතක් පයක් හෝද ග්ඩුවත් සුදුස මට්ටමක නෑනේ එච්චරට අපිරි සිදු බවට පත් වෙලා දූසනය බවට පත්වෙලානෙ මුත් ඒ කාල එහෙමනේ ඇල දොළ ගංගාාවල් වලින් ඕනි කෙනෙකොට වතුරගොන්න පුළුවන් අපි පුංචි කාල උනත් එහෙමනි. ඉතිං ස්වාමීනි පැන්ටිකක් හො එෙනවා උන්වහන්සලහො මේ ගගේ මෙච්චර වතුර තියෙද්ද මොනවද ඔය කියන්නේ මොකද මොනවදෝය ප්‍රකාශ කරන්නේ මේ වතුරු ඕනි තරන්තියෙන්නේ කියලා උන්වහන්සේලා සඳහන් කරන්නට යෙදුනා. ඊට පස්සේ මේ ප්‍රේතයා කියනවා. මේ ගඟ මට වැටහෙන්නේ ගල්තලාවක් වගේ ස්වාමීනි. මේක මම යනකොට වතුර හිදිිල දුන්දානව මට දැනෙනවා. ස්වාමීන් වහන්සලම ප්‍රේතයාව වැලි තලාවේ නිදිකරවලා පාතරවලින් වතුර ගැෙනහල්ලා ජලයවක් කලා ජලයවක් කලාට අඩපතක්වත් තුගුරෙන් යටට ගියේනෑ. මොකද හේතුව ප්‍රේතයන්ගේ මොකය පිහිටා තිබෙන්නේ හිස්මු දුනේ මකය පිහිටා තිබෙන්නේ. දැන් අපේ අපි නං උඩාතර නිදි කල්ලා යමක් පොුවන්න හරීම ලේසීනය අපිට හැදකින් හරි පොවන්න පුළුවන්නේ පතයන්ගේ මකය පිහිටල තියෙනෙ කට පිහිටල තියෙනෙ හිස්මුදුනේ. ඒවගේම ප්‍රේතයෙක්ගේ සරීරයක් ගල් පරවතයක් වගේ විසාලයි. එවනාට කට ඉදිකටුමලක් වගේ. ඉදිකටුමල කියල කියන්නේ අරිදිකටුවට නූලදාන්න තියෙන සිදුරටයි. අන්නේ වගේ ඉතාම පුංචි මකයක් තමයි ප්‍රේතයන්ට තියන්නේ. ඉතින් අරස්වාමීන් වහන්සේලා, ඉස්නමක් පාත්තරවලින් වතුර ඇරගෙන ඇවිල්ල මෙහෙම පොන්ඩ පුළුවන් මක් නෑ ඉදිකටු මලකට පුුණිලයක්ක් වත් තියන්ඩවත් බෑනි ගොටුවක්වත් හදලති යන්න බෑන ඇතම. උන්වහන්සරට කරන්න තියෙන පාත්තරයෙන් වතුරගේන ඔලුවට වක් කරනමයාගේ. ආයපාතයෙන් වතුරගෙන ඔලුවට වක් කරනවා. අන්තිමට බලනකොට අඩපතක් තරම්වත් එකන පිරිච කෝප්ප භාගයක් තරන්වත් මේ පෙරේතයට වතුර පෙව්නෙ නෑ මුන්වහන්සල මේ වතුර පාතර හක්ම වක්කරලත් කියලා ඒ කතාව දක්වා තිබෙනවා. ඒකෙන් හොඳට පේනවාමි කා අසුර නිකාය නැත්තං අසුර කොටස කාලකංජ කසුරයෝ මොනතරන් දුකක් විඳිනවාද කියන කාරණාව. පිපාසය නිසා මොනතරන් දුකක් විදිනවද කියන කාරණාව ඒකෙන් පැහැදිලිව පෙනවා ළඟට දේශනා කළේ ඩන්ස මකස. දැහැලේ බොන මදුරු මෙමැස් සංසාහ මදුරුවන් ගෙන්වන විපත්. ඔවුන්ගෙන්වන විපත් ප්‍රකටවම දකිින්ඩතියෙන් ඔවුන් බහුල ප්‍රදේශවලයි. මදුරුවන් බහුල ප්‍රදේශවල තමයි මදුරුවන් ගෙන්වන විපත්. සමහර මදුරුව විදහම පළු ෙදෙනවා කසන අවස්ථා තියෙනවා ඉදිමෙන අවස්ථා තියෙනවා. සමහර මදුරුවන් නිසා ඉතාම දරුණු රෝගාබාද වෙල දෙෙනවා. බරවා විසබීජ සහිත මදරුවෙක් විද හම බරවා විසබීජ සරීරයට ඇතුල් වෙනවා. බරවා නිසා දැකලා ඇතින සමහරගේ කකුල් එහ මිදමිලා තිබෙනවා කකුල්ලඉදිමීම විතරක් නෙමයි. සමහරවිට නහර අර ගැට ගැහුණ වගේ ඉදිමෙනවා බරවා විසබීජයක් ඇතුළලු නහම කකුල මිදිමෙන් එෙත් නැතුව සමහර අවස්ථාවලද ළඟට බලන්න මැලේරයාාව සංගතය කියලකක් ලංකාව තිබබා එ මැලේරියා මදුරුවන්ගෙන් කොච්චර විපතක් වුුණාද කොච්චර පීඩාවක් වෙඳ වුනාද මිනිසුන්ට ඊළඟට දැංකාල ඩෙංගු කියලව සංගතයක් ලෝකයිය තියෙනවතවම අන්නේ වගේ ඒවගේ විසේසලඩක් බෝවනේ නැතත් මදුරුවෝ විදින එකම මහ වදයක් කරදරයක් පීඩාවක් අදරුවන් ඉන්න ප්‍රදේශයක පොතක් පතක් බලා ගැනීම පවා ස්වල්පවෙලාවක් නිදාගැනීම පවා පුටුවකවාඩිවී විවේක ගැනීම පවා අතිස ඉන්දුස් කරහි ඒක නිසා ඇැසි මදුරුවන් බහුල ප්‍රදේශවල උන්ගේ වන පීඩා බහුලව තිබෙනවා ඊළඟ කොටස තමයි වාතේනපි රුපති කියන එක වාතය නිසාද නැසේ වෙනසේ වෙනස් වේ. වාතය කියලකිව මං ඉස්සල්ලමත්ක වාත රෝගය කියලා විශේෂෙන් ගන්නේ. වාතරෝග රෝගීන්ගේ අත්පා බිඳදමන අවස්ථා තියෙනවා වාාතරෝගය ප්‍රබල වෙල අත්පා කැඩෙන්ෙන බිඳෙන අවස්ථාතියනවයක ප්‍රබල වුණහම ඒවගේ වාතය නිසා තමයි සමහර වෙලාවට බඩවැල් පුපුරායන අවස්ථාතියෙනවා. හනිියය එකක් ඇදිල සරීරයේ අභ්‍යන්තරය පිපුරුණාත් ඒකත් වාතයෙන් වෙන පිපිෙනීමක් ඔය මොලේ ස්නාල්පිපිරෙන්න්නේ සමහර වෙලාවට පීඩනයක්ත් එක්ක ඒවාතයෙන් වන දේවල් රද්‍යයාබාදැහැදීම් තියෙනම මෙන්න මේ වාතයෙන් වන ඒවා පාතය නිසා සමහරය ඇස් නොපෙනෙන අය බවට පත්වෙන අවාතකෝපය නිසා න් නොයසෙනය බවට පත්වෙන වාතරෝග නිසා සමහර වාතරෝගවලින් අපිව බිහිරෙක් බවට කන් නොඇසෙන කෙනෙක් බවට පත්කරනවා. සමහර වාතරෝගවලින් අප කොරුන් බවට අන්දයන් බවට පත්කරනු ලබනවා. අංග විකලයන් බවට පත්වෙන වාතරෝගත් තියෙනවා. අන්නේේ වාතෙෙන්මන පීඩා වාතරෝගීයින් දෙස බලා තේරුම්ගත යුතුයි. ඊළඟට අවුවෙන් වන පීඩා ආතප අවවෙන්වන විනාසය ප්‍රබලවම තියනෙ වාලුකා කාන්තාරයේ වාලුකා කාන්තාාරකන වැලි කතර වැලි කතර කියල කියන්න මේ වැලි තියෙන කාන්තාර කියනකන. ඒවට යන්නෝනි අවවෙන්වන පීඩාව හරියටම තෙරුන්ගන්නට මේක කතාවත් දක්වලා තියෙන වට්ට කතාවේ. වෙළඳ සමූහයක් සමඟ එක ස්ත්‍රයක් කාන්තාරයක ගමන් කළා. කොහමරි මේ ඉස්ත්‍රියයට කුඩා දරුවෙකුත් හිටිය මේ ස්ත්‍රයට පාතියන්න බෑදැන් දවල් වෙනකොට මේ කාන්තාරය පාදතියන්න බැරිහන්ඳ කුල් දෙක පිච්චෙන හන්දන්තිමට ඔළුව තිබ්බා ඔළුවෙන් හිට ගත්තා ඇ ඔළුවෙක් ස්තේනවනේ පිච්චනය කඩුයින කියලා. ඔළුවත් රත්වනාට පස්සේ කරන්ඩ දෙයක් නැතුව ඔළුවට යටින් ග්‍රෙදිකැබැල්ලක් තියාගෙනත් ඔොළුව තියන් හිටඒත් හරයන්නේ. අන්තිමට ළමය බිම නිදිකරලා ළමයගේ ඇඟ උඩ නැගල හිටිය. මේ ළමයයි යම්මයි දෙන්නම මැරුණා කියලා ට කතාවේ සඳහන් වෙලා තියෙනවා මේ වාතයෙන් මේ අව්ුවෙන් වන පීඩාව දැක්වීම සඳහා. ඉතින් අපි ලබන සති එතැන් සිට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ හෝරාවක කාලයක් පුරාවට සධර්මසාගර සදහම් කතිකාව සමගයි පින්වත් හැම දෙනාම කතුව සිටියේ. විශේෂෙන් ධර්මඥානය වඩාවර්ධනය පිණස දහම් කරුණුඩ අවබෝධ කරගැනීම පිණස ප්‍රණුශාසනා කොට වදාල බියගම කොට්ටුන්න කල්්‍යානිමාවතේ දම දසී බෞදධ මධ්‍යස්ථාන දීශවර ත්‍රිපිට කාචාරය සද්ධර්මාචරය අවසරයි පූජනය දොළස්සල උදධ දිරස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්මදාන මේ කුසලයත් අප අනුමෝදන් කරනවා නිදුක් නිරෝගීව ලෝසසුන් වැඩවඩන්නට තවතත් ධර්මාණු ශාසනාවන් පවත්වන්නට ධර්ම ඥානය වර්ධනය පිණස්සනු ශාසනාවන් පවත්වන්නට සියලු කායික ශක්තිය මනුසික ශක්තිය වඩා වර්ධනය වේවා ප්‍රාර්ථනාවත් නිදුක් නිරෝගී චරජීවනය වේවා ප්‍රාර්ථනාවත් සිදු කරනු ලබනවා දවසේ මේ උතුම් ධර්මදාන මේ පින්කම සඳහා සදධර්මසාගර සදහම් කතිකාව සඳහාදායිකත්තේ දරුන් ලැබේ සුනිල් ආටිගල මහත්මා සාමින්න්ද පුෂ්ම කුමාර මහත්මා කියන පින්වත්දායක ඇත්තන් විසින් එත්තන් ටාශිර්වාද කරන්නටත් එත නමින් වර්ග පරපුරේමිය පරලෝගිය සීරු ඥාති හිතායිශීන්ට පුනානමෝදනා කරන්නටත් අපගේ පූජිනය ස්වාමින්න් වහන්සේට ඉතාම ගෞරුවෙන් නමස්කාරපූරකුවාරාධනා කොට සිටිනවා සුපින්වත් හැම දෙනාටම පුතුම් තෙරුවන් සරණයි. අදමී උදාර ධර්මදානමය පින්කමේ දායකත්වය දරමින් තමන්ගේ ජීවිතයට මහානීය පින් එකතු කරගත්ත සත්පුරුස පිරිස, සුනිල්ලාටිගල මහත්මා සාමින්ද පුස්්පකුමාර, මහත්මා ඒ පින්වතුන් බලාපොරොත්තු වෙනවා දෙපාර්සවේම මිය පරලොවගිය දෙමවුපියන්ටත් දෙමවුපියන්ට පින් අනුමෝදන් කිරීමට අපවත්්‍රී වදාළ පූජනීය දරනාගම කුසල දම්ම ස්වාමින් වහන්සේටත් පින් අනුමෝදන් කරනවා මිය පරලොවගේ රණවිරුවන්ටත් පින් දෙෙනවා එහෙම දෙනාටම මේ පින් පෙත්තත්පත් වේවා හැම දෙනාගෙම පරලෝක ජීවිත වාසනාවන්ත වෙත්වා සැප බහුල වේවා, සංසාරගමන සුවපත් වෙත්වා සසරදුකින් අත්මි දෙෙත්වා ලෝකෝත්ත රජරාම රමානිවනින් සැනසීම ලබත්වා කියල සාදු කියල ප්‍රාර්ථනා කරමු. එ වගේම රෝගාතුරුව සිටින, ඒව හේරස්සිං්ඥෝ ආදරණීය පියාණන් වහන්සේට මේ පිම්බලෙන් තෙරුවන් ගුණබලයෙන් පියතුමා නිදුක්වේවා නීරෝගවේවා සුවපත්වේවා දිගාසිරි ලබත්වහා පියතුමාට වහ වහාම කායිකමානසික නිරෝගිසුවය දීර්ගහායුස අභිවර්ධනය වේවා කියලාපිමෙස්සිතිං ආසිංසනය කරනවා සුනිල් ආටිකල මහත්මාගේ අගෝස්තු දාහත්වන දිනට අවුරුදු හැටක් හැටවන ජන්මදිනය සම්පූර්ණ වෙනවා ඒ වගේම සාමිින්ද පුස්ව කුමාර මහත්මාට අගෝස්තු දහාට වන දිනට අවුරුදු හතලිස් සයසම්පූර්ණ වෙනවා අගෝස්තු දහනම වන දිනට සනත් පුංචිහේවා මහත්මාගේ පනස් නමවන ජන්මදිනයේදී තිබෙනවා නිමිත්තෙන් ආසිර්වාද කරනවා එ ජන්මදිනය සමරණය සත්පුරුෂයන්ති දෙනාටත් ඔවුන්ගේ පවුල්වලසමටත් බනෑසූ සැමටත් එවගේම වැඩසටහන මෙහේ වන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් බෞද්ධයාමාධ්‍යජාලයෙහි අධ්‍යක්ෂක සභාපති බොරලන්දේ වජරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් කාරි මණඩලේට අස් සෙත් පතනම සෑම දෙනාම මෙපින් බලෙන් තෙරුවන් ගුණ බලයෙන් නිදුක්වෙත්වා, නීරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දිර්ගහායුසලබත්වා. ආයුසයෙන් සරීර වරණයෙන් නිරෝගි සැපයෙන් කායික බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා. ගුණයෙන් නුවනින් යසයිසුරිින් සැපසම්පතිං ධනදහාන්නං වැඩෙත්වා. උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝස, ඇස්වා කටවහ දෝස කර්ම විපාක හිරුදුටු ගණදුරක් සෙයින් විහත විද්වන්සනය වේවා. තබන පියවරක් පාසා ගන්නහෙලෙන හුස්මරැල් ලක් පාසා කරන ක්‍රියාවක් පාසා, ගෙවෙන මුහොතක් පාසා මගේම උතුම් බුද්ධරත්නය, ධර්මරත්නය සංගරත්නය ඔබහැම දෙනා මනා කොටා රක්ෂා කරනුලබත්වා. පරලෝක ජීවිතයේදී නරකතිරිසන් ප්‍රේතාසුර කියන සතරාපායෝත් පත් දුක්කයකට නොපැමිණිත්වා සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුස ජීවිත පෙලක් එකදිගට ලැබේවා. සෑම ජීවිතයකම කල්්‍යානමිත්‍රාශ්‍රයද සද්ධර්මස්ශ්‍රවනයද යෝනිෝ මනසිකාරයද ධර්මානු ධර්ම ප්‍රතිපත්තියදමුණ ගැසේවා. ඉතාමික් මංජීවිතයක ලෝකෝත්තර නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ කරගන්නට මේ පින් ඒතුවාසනා වෙත්වා කියයා ප්‍රාර්ථනා පිහිටුවා ගැනිමු. එ වගේම සක්‍රදිව්‍ය රාජෝත්තමයන් සතරවරන් දෙ විරජ දරුවන් මතුබුදු වෙන මහබෝධි සත්ත්වයන් නැතුළු හදවලෝකවා සීසිියලු දෙවියෝ, ධාර් සුමන සමන් දෙවියන් සාසනභාරධාරී විශ්නු දෙවියන් පලාාත්භාර විවීශන දෙවියන් රහුණභාර කතරගම දෙවියන්, වන්්‍යියබාර අයනායක දෙවියන් අලුත් නුවර දැඩිමුුන්ඩ දෙවියන් ගම්බාර දෙවියන් අපේ ජීවිතාරක්ෂා කරන රැකග නාරක්ෂක දෙවිදේවතාවන් නැතුළු සියලුම දි්‍යස්ම සමූහයාද මේ පින් අනුමෝදං වෙත්වා. දෙවියන්ගෙත් දිවිය සැපසම්පත් යස ඉසුරු වර්ධනය වේවා දෙවියන්ගේ ආසිරුවා දේරකවරණය සකසා ලබා දෙෙත්වා දෙවියෝ දමානිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා්ච බුහම්මට්ටා දේවානාග මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරන්ඩක්කන්තුලෝක සාසනං චිරං රක්කන් තුදේසනං. ඉරන් රක්හන්තු මං පරංතිී හැම දෙනාට මුතුම් තෙරුවන් සරණල බේවා සද්ධර්ම සාගනය අමා සදහම්සයිවේ සෙහිල්දියෙන් සුවපත්වන්නට